තා ප්‍ර්ඥේ ඒ හොටේ හටගන්නා පලිච්ත සවුම්පන්න ක්‍රියාව ලිය අනුව ක්‍රියාවලිය මගින් කායිකව අප විඳිනා දුක් හටගන්නා ක්‍රමේ විග්‍රහ කරල දෙන්න කිලමේ කියන්න දැන් අපි දකිින් ඩෝ නෑ මෙහෙම දෙයා දු දුකට හේතුව නෙමේ දුකට හේතුව දුක නෙමේ දුකට හේතුව දුකවනා නගේ එහෙම කිසි හත්තේ සරගමන් කරන්නේ දෙම හොදර තෝලා ගණ්ඩෝන් එනම් දුක දකිනවා කියලා කියන්නේ දුකට හේතුව වෙනම දකිින් දෝන යං ලෝකයේ පියරූපන් සාතරූපන් ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මදුරුස්භාවයක් ඇද ඒක දුකයි කියරන්නේ බුදුරන් හතේ දේශනා කළි ඒක දුක සමු එයයි කියලා. දුක හටගන්න යක නිසයි ඉසා ලෝකයේ සියල්ල දුකයි කිවොත්ත එහෙම සියල්ල දුකයි කියන ක්‍රමී කිවත් එහෙම අපිට ගණඩවින්නම කක්්ද චතුරාට සත්‍යය කියනිිගමනය ගණඩ බැරුයනවා සියල්ල දුකනා දුක සමුදාාරය සතති්‍ය අපෙන් නඩ බෑ න දුක සමුධාර සත්‍යය ප්‍රිය නිසා මදුල නිසා තමයි ලෝක සත්්‍යයෝ දුකන වැටයන්නේ සංකකාරයා ගොඩ ලගෙනනොට පියස් භාවයක් මදුරස්වාාවයක් නැත්නම්. ඔහු ඒබඳු විීදිර හිතර එහෙම කියල හෙම කරලා කටයුතු කර බහින්නේ. එ ප්‍රිය වඩෝන එක මදුර වෙන්ඩවන. සටාන්කරනවා හරි ප්‍රියතාවයි ජෑග්‍රහණය බලාගින්. ඒ ප්‍රියයි මදුරනෑ පංචකාම ආස්වාදය මතුරයි. යැියි මද්‍රදක ොල ගන්නෝ. යම්කිසි කෙනෙකුට ගැටෙනවලන් තරහයිනකොඩ ඒක ටොහුක ප්‍රියභාාවයක් නැහනා සසර ගමට සහයි සසර ගමක් හැදනි දිියක්න දවිසිය සසර ගමනක් හැදදිනි විදිහක් නෑ හෙමන දවසේ මුල්කරන උපත්තියක් හැදෙන විදිහකුත් නෑ. දවිසින් සසර ගන හැදදින නැත්නා. ාගයායි දවශය ග දෙදක එකට එක තුවෙන්නේ එත්නෑ එහම ධර්මතාවයකුත් නෑ එනම් රාග්‍යත් සසරගමට හිතියෙනවා දේශයක් සසර ගමට හේතුවේනවා ඒ කොහොම දවේසය හේතුවෙන් දවේසය මදුරනෑ දවසයේ ප්‍රියයි කාට හරි බයිනකොඩ කිවොත් හෙම ඔය බයින්න තු ඉඩ බැයිද මක දේ වයින්නේ. වැඩක් ල බ දහල ට වැක් න බයි තමයි ඒ මහුවට සරහන් හොමත් කියනවා එය කැමැත්තේමයි මේ බනින්නේ තමන්ට යම කප්‍රියන තමන් ඒ කරන්න නෑන බනිින්ට කැමිති නැත්නම් ඔහු බනින්නේ ඇලීමට කැමති ැත්නම් හු ඇැලන්න ඉත්න්නේ එ ඇලින්ට කැමති නිසා ඇැලේ නවා මොකක් නිසාද මදුර නිසා ගැටෙන්ට කැමති නිසා ගැටෙන මක් නිසාද ප්‍රිය නිසා දැම වෙනස හොඳට දකින් දෝනේ මෙන්න මෙ ප්‍රිය මදුර ස්වභාවය නිසා දුකට හේතුවක් හැදෙනෝ ඒ දුකට හේතුව පියයි මදුරයි එම් මේ මොහොතක මඩිත්ත හම්පාදයෙන් දුකපන්න ලැකිවෝත් මේ කාරණා විග්‍රහ කලා තේරුම් ගණ්ඩෝන එන සංකාහාරයක් ගොනගනකොට. ප්‍රියමතුර ස්භාවය නිසා ඒ සමඟ තියනතුක වැයිනවා. ඒක දැනකට පොඩි උපමාටික් අපිට විග්‍රහ කළ හැකි. දැල් ළමයෙක් නැතුව පෙලක් පවුල්ලොලය බැදර අවුරුද්දධ එකත් වනා කියාන දරුවක් මාටිගත් එන්න හරි මාරුවකින් ඉන්නේ හරි වේදනාක අපිට ළමයෙක් නෑන අපි පව්කර ලද ඕවගේ ප්‍රහ්ණ කර කර ඉන්නවා. බලාපොරත්ති ොු පටිය ෙම ලාලති කියක ෙිපටිය කොළුපැටිය ක බලා ොත් කිය කක වි. හොද බලාපොරතුපති ලමයකුත් ලැබුණන ඒ ලමයත්හල අංඟ පසක හොදර තියෙන් ලමයෙක්නාා පෝඩියකා ලාවන්නේ හෝදන්නේ මළ මුත්‍රා පෙර පුහම් ඒ සුද්දකර ලහිට අනඳු න්ඳුවන්නේ ඉව ඉම්වා දැන් හරි සන්ත හෝසයි. ත ම දතගන්න ලමුත්‍රර ජරාව හෝදනවා පිරිසිදු කරනවා දැම්ම එකක් නිසාදමින් ඕහුට යම්බ ප්‍රීතාවයක් ඇතිෙනවා ආස්වාදයක් ඇතිනත් මගේ පුතානය මගේ දරුවාන කියලා. දැන් එර කවරු හරි කිවොත්ත හෙම දරුවනක් ති කයි මේ ලමය දරුව එත්තමකිර තම ද්‍රවිටල මේ ගරත්දිෙන. ද ත ම ොල ද ම දැකදාටහන්න හෙ. ඉම්බයිවා හෝදා යිත පවිිරිද්තු කරයි. මට විච්ච කරු එක හැටිය මේ හැදදිව නම් මගේ බෙල්ල කපනවා කියලට මට සල්ද ෙල ගිය. මම අරනවා කියලා ඒද මට හද සිද නෙ කියර අඩාලා මයි ඉදකින් විතරක්්චි ලා හො . ැෙන ොම තුත්ච ද කතාා කරන පොියග.ඇ මගේ ක ක කහම මගේ පුතාල ක් ග මග රත්ත ුතේ උස්ාගන කියහි හෝද ල ප ද . දැන් ඇහම මෝක දුක තිබුණ කොටෙන්ද දු වැහිලා තිබෙන කොතරින්ද මගේ පුතා කියන අවස්වාධයෙන් දුක වැහිලා. දැන් එතන දු තිබු නැද. කියින ති ෙ ැර දරවිට යි ජතිය ො කිය න. ඒක හදන කොහොමත් ැපතිනය බල කරලා තින එන මරනවා කිය මරණ බයහින්ද දඩුවමට බයි හදනෝ. දැ වෙනස පේනවා මමත්යෙන් අල්ල ගඩිකක් තිබුන්න එන්න. මගේ කියීන ව්චෙන්ද ගන්ඩික් නැමීන. ඔය රද ලොක වෙනස පේනවා. එනම දුක වැහෙන ආකාරය දකිින් දඕෝනේ. ඉදින්ද හැම කරනට ඉත්ක් ගානම. විශාල දුකක් විදිනවා ඒ විදින දුක ඒ ඇසතුර කරනතින යම්යම් දුකළ හේතුවන ආස්වාදයන්ගේ වැැහෙනවා ඒකනි සතමයි දුක සත්‍යය දකින්න ඇති දුක දුක සත්්‍යය නෙමයි ඒකයන්නේ අපිට මේ උඩින්මත්තෙන් පේෙන දුක එනම් මොකක් දුක සත්‍යය වෙද ඔන්නේ ආස්වාදය නිසා වැහිලා තියෙන දුක දකිින්දරම් ආස්වා අසාරයිකර දහල්මානුලෝ දකිින් දෝන මේ ආස්වාද යම්වත්තුුවක් නිසා ලැබෙන ආස්වාධයක් ඇදද මේක අසාහර ආස්වාදයක් කියල දකිින් දෝනේ ඒ දැකීම දහමත්මයි බුදුපාණන් වහන්සේ දේශනා කලතයීම ආස්වාදයන්ගේ ස්ොභාවේ අනිච්ච වයෙන් දුක්කවසයෙන් අලත්වසය දකිට පුුදුුවවෙඩ ක්‍රමිය පෙන්ල දුන්න ඒක්‍රමිට බලන්නකුර තමයි පේෙන්ඩ පටන්ගන්න මේ හරියට ඇමක්වාගේ ආස්වාදය ඇමක්වාගේ මොගේට දුකට ඇද දමන්දු කට කොටුවරන ඒ ආස්වාදය හරයක් නෑ අසාරයි සාරාත්‍යයක් තියෙන කියලා මුලාවෙන් හවටට නො මෙන්න මේක කෞව්දහරි ආස්වාදය පිළිබඳ මෙසේ දැක්කෝත් අන්නේ දැකීම නිසා සිද්ධ වෙනවා ආස්වාදී අසාරයි නනම් අන්නේ කරගෙනවා අනත්ත දැක්ක කියලා අනිිච්ච දුක අනත්ත දකිින්ටන අස්වාද. එ මේ ක්‍රමය හරියට දෙැක්කනා ආස්වාදයේ වටිනාකම බහිනෝ ආස්වාදී වටිනාකළ බැස්තනං ආස්වාදන වැැහිරා පිච දුක පේනවටන්ගනවා අන්නේ දාට වැහිච්ච දුක දකිනවා සංසාල එක්කල් දෙැක්කයි නැති දුක එනම් එතකන්ගේ දුක දැකකණ්ඩ බැහැ ආස්වාදය දන වස්තුලින් ඒ දුක වැහිලා ඒ දකිින්ට විදිහක් නැති යන්නේ හේතුවක දැයි අම්පිති කෙනෙකුට අත උත්සන්ඩත් අත පන නැත්නම් අතේ ගෙඩියක් හරිය විදිල අත හිදෙනවා උස්සන්ලකියොත් නමුත් කෑමක් ගෙන තියෙනවා ලඟින් කවරවා කවන්ඩ කෙනෙක් නේ අනලදීට කෙනෙකුත් නෑ හැව කෑමත් සුවදර තියෙනවා පිරමනාපෙන් තියෙනවා වඩිගින්නත් තියනවා. දැ කැක්ුම වනා කරන්න දෙයන්න ොහොම හරි වද කරලා වද කරලා අති යන්තන් අලාගෙන බොහෝම අමාරුවෙන් අත උසල කටට ගන්න වට්ටිගන්. ජැනර ක්‍රියාවඩිය සැපාකිලාවේ ඉන්නේ. අපිට වැට ින්දටන්ගත අර උස්සල ැරි කැක්කුම තින තුවාලයක් හරි ගඩිය රි අත ඇදලවිට හිද ඕක වෙනස තේරුම්. එන්න අපියන් කිසි කරන්නේ ක්‍රියාවලිය තියෙන. කර ක්‍රියාවල තුින් බලා පපරච ආස්වාදී ැබුන් නැත් නහෙම අන්න එවිලාට පීන්ට පටන් ගන්නවා අපි වැඩක් නැති දුකිත ක්‍රියාවලියක දුනනි ජැගුප දකිින් දුවන්න ක්‍රමී සාමාන්‍ය මේකාරය මිහිට මනුස්ස්‍යය අප සිංහල අයයි දන්න හඩියට ගත්සොල්ල තියන කජුකපාග කලාගෙන ඇවිදිල්ල කපලා හදල වයනවා. ඉන් ප්‍රණීත මාලුව ෙ රජුමාලුවක් හද ජු වියන්ධයක් හදනවා මේක හොඳද වියන්දනැක ඉකිදල ගහන් සුවන්දයි රසයොකර ය දැම්ම එක හදන වෙලේ ඉඳලත් කවරුව න්න ඒකවුවත් හැඟ විලාගේ තිබුණ හොඳදරජු ඩිියි එක තිබුණා මේටිගේ ඒ එකඒක තමයි තිබුණ හොඳ මොල්ල පාතමාත් තිර මං කරලා ගෙනාව අපේ හොඳ වෙලාටම ඒක කවරුද දකර තිබුණනැ මේ හම සතුර වී කිය. එසෙ රජුකිරි ගාග සමය ක පපාන්නේ එක ලක්කම කල ජ මාුව රහාරට පොඩ පොඩි මහොතත්තුල හබල ාලන්ක මත්ක් කර අර එකතිනකවත් දකින්නේමගේ වාසනාව අපේ වාසනාව අපිට හම්බුුණනා ජීකීවල ඔක්කම දක් මාළු හදර ලක්කම කරලා වෙන කොලොත් මහන්සේ නවා. ඒත් මහන්සිත් දැනන්නේ තමන්ගේ වාසනාව තමන්ටු රහට කට හමුණනා කියලා හිතාගෙන ඉන්න. ො රති බොඩක් හැටන ොරන්නේ මාලු වාලකයිල කොහැරීන කොල්ඩේ දාාවරික පැනවුවන් ගුසගත පැලදීව මාලු දැමගක් කෙනව ක ද කො ද කල ැ ලු ජු මල තර ොත්ත හස ද න ම කජු කැබු ිතලත රජු කිරිකාගෙන මතම මිතල හන්සේ ලක දර හදුවේ එතින් කටුිය හඩාගෙන කොච්තල හන්සේ දැන්දුක ගැන කතාාවවා. වැ තමන්ටර හවලන්න ති වුඩම් ඒක දුකක් හැටියෙත් නෙමේ හිතන්. රාබල්නගමනුක් කියනවා කජවත්තර රජුකය හැග ලදන කාටවා පේන අුලක වෙහිලා තිබුණිරජුගෙරි දෙසියාත් තුන්සියක් කියගෙ තිබුණන. ඒකත් හොඳින් සන්තෝසි කිය කිය කට දර්කෑම් ටියකාන්න. ආස්වාදී නිසා විින්ඳ දුක වැහිලා. ඒ දුක පේන්න සැප කොසින් ලමියයක්ක ඔක්කම දුක් විදඳන. ය අනාග තිේද මොකෙදන්නන්නේ මේ උපදිලා න්නේක. මගේ රකට ගරිගැටියකගේ හදන කොඩ. සමහරට මහහා දාමරකයෙක් වෙල අම්මර් සාතර සලනයකෙක් වෙන්ඩ පුුව ඒක. අම්මගේ තාතකකි සියලු සේහත විකුල විාශ කළ දාලා මක් මහමගට ඇදධානෙකෙක් වෙන්ඩක් පුළුව සමාර පිහිල මර්ලාදාානක ක වෙන්ඩ පුලන් මේ හදන එක. නොමුත් ඒකක් දකින්නේ අපි දකින්නේ මොහොතේ සුන්දර ලෝකේ. සුන්දර ලෝකයේ හෙමිකක් නෙමී අපි දකි නැතුි සැවටේ න අන්න ස්වභාවයේකයි ඒවගේ ලෝකයේ විධාකාර ස්වභාවයන්ට අපි සැවටේ නවා පිටිින් පෙන්න සුදරත්වය අභ්‍යන්තරී නෑ ඒ අභ්‍යන්තරයේ වහලා තියන්නේ සුදරත්ව නති මයාාව සෑම දෙකම ස්වභාවය ඕෝකයි ඉ අපි දකිින්රන මායාාව දුකයි සමුදේ ඒ වැහිලාතියන්න දුක්ේ ඔන්න දෙක දැකම දුක්කේ ඥානන් දුක සමුදේ ඥානම් පහලවේනවා ඔය දක දකින නොවන එතොට දකිනවා මේ සදේවෙච් හේතුව නැත්නම් මෙන්න මේකයි දුකර හේතුවුණේ මේ හේතුව හරි ආස්වාද සහිත නිසයි මේකට කොටුණේ මෙබඳු ආස්වාදයට විදිට මේකට කොටුණේ නැත්නම් ඒ ආස්වාදයට මුලා වනේ නැත්නම් මේ දුක පහළවෙන්න විදික් නෑන. දුක උදාව නෑනේ. අන්න දකින දුක්ක හිරෝධේ. එ මොකද කරන්ඩෝනි. හොඳ මනා සිහිනුවනින් යුත දුකර හීතුන මේ ආස්වාදයන්ගේ අසාර බව දැකලා. අසාර රාස්වාධයන්ගේ අත්තරී මිදන වැලියන්ඩෝ. අසාරත්ය දකිනට පේන්ඩ පටන්ගන්නව යතාර්ථය. ඒක මහන්සසියට බලහත්කාරින් අතර දෙයක් නෑතකොට. වටින වයි කියලා හිතාහිට අසාරදයක් ක කිය ානවන්ත ප්‍රඥාව දැක්කම්. ප්‍රච්චා ාලෙන් ක්‍රමීිත බදුාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැටියට ඒ ධර්මයට අනුකුලෝ නිතලබ හිතන් ඩෝන් එතකොට යතාර්ථය දකිනවා ඒ හිතනකොට හි ඒක යථාර්ථය දකින්න නම් සමාදි හිතත් තියෙන් ඕෝන සමාධි හිතත් තියෙන්ද නම් බණහන වෙලාේ ලබන සමාධයක්ත් තියෙන් ඕෝන ඒ වන අන වෙලාට හේතුවාසන තියෙනගෙනට ඒ සමාධිය ැබෙන. මාදිය තුින් මයිර කල්්‍යයාන විතට සම්පච්ය හන සතුපු සංසේවනී ලබින ආසීරවාදය සම්බන්ධ වෙලා අර සමාධිය ලස්වනට පිහිටලා ඒය මොහොත ප්‍රඥාව හල කරනව බනහාලා. ප්‍රඥාව ලැබුණ ට පස්ස අයි කාගාව පිසනකාවසි නෑ ප්‍රඥාව ජයගන්න. ඊට පස්සි කොහේගියත් ඒ ප්‍රඥාව ඉක්මගහිලවෙෙන එකකර නැගෙන ඉට දෙන්නේ. වැඩිචයම ප්‍රඥාව ඇත්නම් ප්‍රඥාව තිීරණ දවා නිසා. විද්‍යාාවවි තීරණයට දෙවිනිුවෙන්ඩ න විත පලවිනිුවෙන් නම් බෑ කවදාවක් මෙන්න මේ ක්‍රමයට තමයි දහම් අවබෝධයක් ලබාගෙන අසාර ලෝකය හත්තරන ක්‍රමයි ඒ අත් තැරවෙන් යථාර්ථය දකින්නේ හොමයි ඉතින් පලිත්තහම පන්නව හටගන්න ක්‍රමේ ඔය ක්‍රමයට දකින් දෝන ඉන් සාරයි කියලා හිතාගත්තහම අමි ක්‍රියමනපයක් ගොඩ්නාකා ගන්න. ්‍රියිමනාපියා ගොඩකා ගත්තහම අවිද්‍යා සහකතව වනාම් ගොඩනැගී ඔක්කම. අවිද්‍යා ප්‍ර්‍යා සංකාරා කියලා අවිද්‍යා ප්‍රත්්‍යයෙන් ගොඩ්නින් සංකාර හැදිනවා. අන්න අපි අවිද්‍යාවව දැනගන්නේ නොවටිනා දේ වටිනවායි කියලා දුෘෂ්ටියක් කනවා. මොනවද වටින්නේ මනවලන රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ස ධර්ම යමක් යමක් නිසා ආසස්වාධයක් ලැබෙනවද. ද රූප සබ්දගන්ද රස ස්පාස ධර්මකින මේ අරබුණු අරබුණ ඇසුර කන්නනවට ඇසකරන දෙදව වවාස සර මන කියන ඒව ආස්වාද ලැබෙනවා ප්‍රියමන පස්වාද ලැබුණ හම ඒවට හිට බැඳනවා ඒ වටිනෝ කිය නිගමනයක් කරගන්නවා මෙන්න මේ නිගනය යම කෙරෙනවන්න ඒක තම අවිද්‍යාව අවිද්‍යාව ලක්ෂණය ඒකයි ඒ අවිද්‍යාව නිසාමකත කරන්නේ. වටින ආස්වාදයේ වටිනව කියෙන දුෘට්ටිය ඉඳදර ඒ අවිද්‍යාව ඉදලා ඒ වටිනනාදේ රැගිල ලබාගන්න නිකම් බැරි බව දන්න හින්ද. දන්න හෝ ර දන්නවා හෝ නිකල් ලැබෙන්නේ එක ගොඩන ගණ්ඩ ඕන බොඩ්නගාගෙන ප්‍රතිඵලයක් වතියගො ආස්වාදය විඳන්ද. එ ඒටඳහා යමක් ගොඩනැගිය යුතුද ඒදී ගොඩනැගීමට අනන් කොල විදිහයට ඔහු හිතනවා කියනවා කරනවා මෙ මේකට කිය නවා කාය සංකාර වච සංකාර මනව සංකාර අවිද්‍යා ප්‍රත්්‍යය පහල වුුණ කිය. ඒ අවිද්‍යා ප්‍රත්ති කර ගත්තා කියර වටිනාකම ගැ හිතතා අදහසයි. ඒ වටිනාදී මම කරගන්න මග කරගන්න ජමක් කළේ ුතුද ඒ දේ කරන්න පටන්ගන්න කියුතුදක කියනවා හිතිය ුතු හෙම හිතනෝ. මෙන්න මේනිසා කියන අවිද්‍යා පත්තියෙන් සංකර කො නැගුන හිත විල ක්‍රාල නිසාසිදධවවෙෙන. තොර මොකද වෙන්නේ ඒහෙම හිතන්ඩ කියන්න කරන්න පටන්ගත්තහම්. යම්කි පොල අපි ඔග කරන්නේ යමක ඉඳලා මකක්ද විපාකෝ කම්ම සම්බව් මේ විපාක අතියන විපාක නිසා ඇසකරන්න දිවනාසේ හැරිරේමණ ගොඩ නැග තියන්නේ. ඒක විපාකස්කන්ද විපාකස් කන්ද ඉදරයිම රප සද්දගතරලස ස්පාර් ධර්ම කිනීම ආස්වාද දින්නේ. ඒ විදීම ටවස කර උපාන්ගට හැදිල තියන්නේ. තම හිතන්කයිව වතන ්‍රියාත්මය කරන්නේ. අනිතරට තමයි අවිද්‍යාපත්්‍ය සංකාරාවෙනට ඒ හේතුකර විංානයක් ගොඩ්න්නකින්. ඒගොඩ්නගන්නේ කර්ම විාන. විපාක විජානී තමයි දැනුනේ දැනන ස්වභාවේ. ඒක තමි හිත කිව්වේ හිතර දැන නවා ඒ විපාක විංජානී. එතු රැි විජඥානය කිවීමොකදෙතකොට. බල අරක බලාපොත්තු නිසා විජානය හටගත්ත මන. මන මයි පාකවසින් හටගත්ද. නැවත බලාපොරොත්තුව කටකත්තන ඒ මුල් කරගින් ස්වාදයන්න්න බැදිල යලිියලි ආස්වාද විඳන්න මේ ආස්වාදය හරිපියයයි මනාාපයි කියලා. අන්නේ බලාපොරොත්තු සහගත මනසතර කියන විං්ඥානය. ආස්වාද බලාපොරොත්තු මනස විඤඥානයක් වෙනවා. අ අපි සංකාරොලින් හිතල කියලා කරලා ගොඩ නඟපු එක. හිතනකොට කියනකට කරනකොට කෙරෙන්නාව ප්‍රතිපල නිසා. අපි ලබනවා ආස්වාදය බලන්ට හිතෙනවා බලනො ඇහැ පෙර කල්මි විපාකයා එක පේනවා ඒත් විපාකයා පියනකොට අමත් දිහ බලපු හම ලස්සන්ට පේෙනවා ලසන බුක්තිවිදෙනවා හරි ලක්ෂණයක ස්වායිනිී අන්න ගත්තා එකක් කල්මය සම්බාව කලා කර්මවි ්‍යාය හදවා විදිහයට මෙන්න මේද ලස්සන සුවන්ද රස ඔය හැම අංග්‍යක් ගානෙමු ආස්තුවාද ගොඩනගාගත්ත හම විදිනකොට හිතෙන ලල්ියලි විඳීද අන්න යල්ියලි විදින හිත තමයි සංකාරුණි හටගත්ත අවිද්‍යාවංශ හටකත සංකාලත් අවිද්‍යසාත සංකාදයන්ගේ හටගත විඤඥානයකිී ඒ බලාපොරොත්තු අවිද්‍යා සාගතයනවා අඒකත් තමයි හමිලේම එහම සම්බන්ධ ී අවිද්‍යාපත්‍යයා සංකාර අවිද්‍යා සම්පයුත්තා සංකාරප වි්‍යානම් සංකාර සම්පයුත්තන් ඔය අවිද්‍යාාවද්‍යය කීට සම්පයුතු සමගේ දෙෙනවා ද යම්තෙනක විජානය පහළ වනහම අවිද්‍යා ප්‍රත්තින් හටගත සංකාරයත් ඒ සංකහරය නිසා හටගත්තාව ක්‍රියාවලියත් ඒ ක්‍රියාවලිය හේතුවන් හටගත විංජානය මෙ බලාාපොරොත්තුව ඇතිවෙන. ාව ලඩ නැත නවත ලන්ඩ නැත නවත හන් නැව නැවත ආගලාණය කළන්ඩ. මේ අදි වශයෙන් බලාපොරත්තුවක් ඇතිකරනු අලියලි ඇසරු කරන්න. මෙන්න මේ නිසා මකද වෙන්නේ. ඒ විංජානයේ අම් ආකාරයද ඊට අනකූල වන්න වූ නාමරූපයවෝ. නැන්න ඒක ස්වභාවහි මනසට ගෝචරවෙන හරියයි. ඒවාගේ ඒව ආකාර රූපයි. මේ සල්ල හිතේ පැහැගන්න. ා පච්චා නාවරු පන්කිවවෙත් තේකයි. ඔය හැමයි එකක්ම ක්‍රියාවලියයක් ගානී. අපි විහෙසා කැතේ නවා. එ විහෙත වැහිල යනවා අර ආස්වාද බලාපොරොත්වේ. නිසා විහෙත දැනන්නේ. දුකතේරෙන්නේ. එවලේ පෙළ විඳන දුක වෙහිලා මේක පැත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ. ඇස කන දිවනාසය ශරීරය ඉද්‍ර වසේන් යදෙන්නේ නෑද. පබලන් සදහන් අග්‍රණය රබාගන්ට නසො බලන්ඩ ස්පාර්සයේ ලබ්ඩ ඒවාගෙන හිතන්ඩ ඒවට මෙිහේ අවනු. ඒට ඉන්දදිරිිය වසිෙන් නිදහසඉට තියන්න ආයතර කළගන්න. අන්නේතොරගගේ න සලා ඇතර පහල වෙනවා. ඉරිපස අපි ක්‍රියාත්මකය නමුකරද. ඒවගේ ඉස්පාසය යලියලි ලබන්ඩ්. ්‍රරූප සප්ද ගන්ත ලස පොට්ටබ් ධර්ම කියනේවා. පියමප ල න කොඩ්නනාගං අපි උත්සාහර සලාතනයන්ගින් ඉස්පර්සය ලැබෙනවා ඒවට ක්‍රියත්මකිම සමය හැම එකක්ම සම යේදනොමකද විද්‍යාවම පළන්ගත මුල වැඩි පිත්ක ම එක එකට සම්බන්්ධ වෙනවා සම්බන්ධල එකඒ එක සමග ඒදෙනවා දැන් ස්පාර්ස නිසා වින්දනයක් ලැබෙනෝ ඒ වින්දනය තමයි විවේදනා කිවේ ඕක සුකවේදනාවටයි කැමති සුකාස්වාදයට හේතුව ස්පර්සය නිසා සුක විදනයක් ලැබෙනෝ ඒ සුකාශවාදය බලාපොරත් දෙවිින් දුක්වේ නො දුක්වින්ට වි සුකාශවාදන්නේ මක් ඇත්න ඒ ලාගඩ උත්හ කරනවා මෙන්න ක්‍රමයට තමයි අර වේදනත් අන්හා එක රැඩිල උපාදාන වසය බැදිලා ඔතෙන්ටකං ඉන්නේ ඒකින් හටගන්න යම්කිිසි කර්ම බවකයි හටගන්නවා මක මෙහෙම කට යුතු කරන්න්න ඕන මෙහම අස්වාද ලබන්්ඩු අධ්‍යකීම මේකට ුතු නොකළොත් මේ ආස්වාදය ලැබෙන්නේ එ මෙ අස්වාී ලබාගැන්ට මෙන්න මෙහෙම කටයුතු කරන්ඩුවන්. ක්‍රමවේදයක් දකිනෝ. හිත ආස්වාදය මත්තේ නෝ. මත්තුනට පසේ මොකද වෙන්නේ ඕන අු්‍ය කසාධාරණය කරලා අර ආස්වාදය ලපන ක්‍රමවිේදය බුක්තිවිිහිණ කලේතු කරන. අන්නේ මුල් කර නොහු දස අකු සල්ම කරනවා නොකද ආස්වාද භුක්තිය ක්‍රියාත්ම කිවීම ලැබෙන මිසාක් ක්‍රියාව ලැබේ න්න තිබවදන්න. අස්වාද භක්තිය මනස මත්තු වුණ හම මුනවා කරලා හරිකමන්නේ ඒ ක්‍රියාව කරලා අස්වාද ලබා ගණ්ඩු සමහට ඒ කිරියාව කරගණ්ඩවිීධ අයුතු අසාධානකන් කරන්න වෙනවා. එහෙම කරලා හරිියක ලබාගන්නු එතට විශාල පාප කඳක් පිරෙනු ඇ කර්මයි විඤ්ඥානය දූසේ වෙනෝ පාපොවිනෝ සතරපාද හිීදිරි කර්ම විඥායයක් ගොන්නගෙන ක උපාන කරන්න මලොත්ත හෙමද වන්න උපදාාන පටයා බවෝ කියලා අතිකම්ම බව අති උපත්ති බව අන කරම භව උපති වාටි කදරලයිනවා ඒ උපපත්ති බවෙන් ආපුහාම ඒ දුක්කිතත්තේ කොත්තර අනුට ගිනි දුන්නේ එකක්ද. ඕ ගිනිහ පායටයනවා. උර ගැල පෙන්න්සෙන්ටය හුකි උපති ැදිලතිී. අනුන්ට බොරු සීතරදධීරද වැඩේ කළින් සීතරහ පායට යනවා හෙමත් අපාඇති? ඉල ගනම් කියරබි කියන්නේ කතාවට සිීතල ගන අර අ ඒජාතියකළ හවට න අයි කියන්න කෙනෙක් හවටල යිතු ප්‍රයෝජන ගන්නවා. ඒ පාප කරමිට සිතල් වෙලා දුක ජනිසැන් කියනවා සිීසිල පේනවා එතිෙ වැට හම දුක එහම ක්‍රමය හැදන කරු හක්තියව උපා දින හැට ඉන්නල පැත්තල සතරපාටන කමියන් නේවාගේ ඒ ක්‍රියාවලිය. ඒතෙගේ හමතමයි යන්න උපන් ජාති දුකක් ඇතිෙනවත් සතුර අපා දුක ඒ මහදුක අපිට දකිට බෑ ස්සේල්ද. පලිච හමපන්නව කාරුණු වටහකඇත්ව දර්මා හොලෝ සැප පෙන්න්නගෙන් අපි ලෞකික වස ප්‍රෘති දුකක් විදිනවා. ඊට පස්සේ ඒහිතාම මත්තෙලා මුලාවට පත් වෙලා කරන අපරාධ නිසා. අනන්ත කාලයක් දුකිතම ජාතතිවල පිදි දුක් විින්ද වෙන ඇැමි කරණනාදකින් දුකාරිහත්වය විදිර දකිනවා. දුකේ ඥාන ඥානයට යෝක ගෝචර වෙන්නේ. විදින එක නෙමේ මේ කියන්නේ. විදිනක මුලාවට පත් වෙලා විදිින්නාවූ මොට්ටකම. මොට්්‍රකං කරපය අයිපාක මොට්ටක මේ පාකේ තේරෙන්නෑ මොට්ටයාට තවත් මොට්‍ර වෙලාකින් උපදදිනවා තිී සංවිලා. එන් තිරි සංගිලා දුක්විඳනවා. ඊටතර මොට වෙලා කියලා පේතයක් වෙන. ටිේයා ක් ින ට ේරන්නේ දුකාරි සත්ති. මොටච සිරසනල දුකාරි සත්‍යය දේරෙන්නේෑ දුක් විඳිනවා අමිසා. ය දුක්විජි එක දුකාරරි සතය නෙමයි. දුකිහි ඥානාංකි ලකත් තියෙනවා. දුක දකින්න නුවන ඒක මහ ප්‍රඥ්ඥාවන්තයන්ට පහලවින්න. එ චතුරාල් සත්‍යය සත්වන්ට පලවෙන්නේ. නමු සමහරය දන්න ඇතුහම ඔහොම කතාත් කියනවා. එන අපතෙන් සතය හිට ලලා මොට වෙන මොට එල්ලා කියල්ලා. අ නිරේ කියනෙ කර වැටනවා. උට කොහොමත්තේ රන්න අනන්ත දුක් දිරවා. දුකාරිිහත්යක් අහලකවත්න. මනුසය වෙලා ඉන්න. ශ්‍රියේතුක උපත්යක් ලබ හොඳ ජනවන්ත මනුසයින්ට ධර්මය තුළින් පේන පටන් ගන්නවා මෙන්න මේක තමයි දුක ඇතිවෙන ක්‍රියාවලේ. මේ තරම් මේ දුක බලවත්න. මේ තලම් භයානකයි. අන්නේ භයානකත්තයෙන් දුක දකිනෝ. මේ සෙල්ලගගේ ජයක් නෙමේ. අදගත් මේ ානමන්තව කට තුළ ිදුු ැත්්න අනන්ත දුකට වැට සිද්ධවෙනවා කිය දකින නොනක්කේ න මෙන්න මේ ඥානීට කියනවා දුකාර සත්්‍යය දුකේ ඥාන ඒකයි දුකනම දුකාරරි සත්්‍යය කියන්. ඔන්නොගේ දකිින් ඕෝනේ ඔය විදිහයට. ඉති මෙන්න මේකමට දුක දකිනවට සමයි සැපෙහි දුක දකිනවා ගැන් උුන් ලෝකයි. සැපෙහි දුකේ එක පාර පිහින්නේ. ආවල ජනා කරලා බලන්න ඕෝන. වැහිලා තියෙන එක. හ ඇල්ල ලන්න රදු යනොට ්‍රමක්‍රමින් පේඩ පටන් ගනවා. අර මායා ආස්වාදිය කොවිතල මුලාවද්ද කියලා. අසාරද අද්ද කියලා. අනන්ත සසාරී වින්ද සරමත් දුක්විධාතියන්නේ ඔය අසාර මායා ආස්වාදයට අහුවෙලා කියලා. ඥානවන්තෝ ජාන ගෝචරව වැටහින්ට බලන් ගත්ත හම. එවන්ු ආස්වා අවස්තා අරමුණ වෙනකොටම චිස්් කියරහිත නවස්ථාවක්ේ නවා. මොරතරම් මුොඩ කමද මොනතරම් මුලාවද ආස්වාද. මොහොත හි ප හිටවන්න මොතර නීචද මොනතන හිස් දෙයක්ද කියට. ඥානීයට මෙි පේන පටන්ගන්නවා. එතුරහූ ආස්වාදයේ යට අහක් කළ හැකි ලේසිේ. ආස්වාදය බලංහ කරන ඩැබෑක ඥානී ක්‍රියාවලියා. ඥාන පාල නයම්කට ඉක්ගත් ධපිනි කළේුතු ඒක යලියලි හ කිරීම. ඒ ඥානී ප්‍රතිබලනන ප්‍රඥාාව තිි ස්වභාවයක් තමයි ආස්වාදී වසාරයිකිල වටහාදලා හැකි හිවත් කිරීම. ආස්වාදී වත්්‍යයන කොට. ැහිලාතියෙන් දුක්කස් කන්දරාව අනන්තෝපේෙන ඉත් ප නොවැට හිච්ච දුකේ ස්වභාවී, පුබ්බේ අනුක්ෂය දම්මේසු කිලකි වේහිකයිය. පෙර නොෑසු විරු ධර්ම දකිනෝ. ඒක වැහිලා විච් ඒ පේ නෑ ආස්වාදී නැතිවනට පසේ ආස්වාද මිදිල කියල පත්සේ. අනිකා අයි සුගයි කියලා දකිනෙ එක තියෙ දුදගින්න දකිනවා. අනිකායට වඩා ඒ තරම දකිනෝ. යම් කෙනෙක් වරද කරනවා. මේ වරද නිසා ගොඩැන අපාගත දුක්කේ ස්භාවී දක්කොත් හ. ඇඟ හිරවැටනව මොන අප්‍රාධ්‍යද මේ සට්වයා කරගන්න. මේ දුෂ්චරිකයේ මොනතරන් අපරාධයක්ත්ද. මීනිසා ම සත්‍ය අනාගතිද මෙම දුකක් විංද සිද්ධේෙනවල න දන්නනලමී කරනවද. මෙන්න මෙහෙ මහානුකම්පාවක් ඇතිවෙනවා. කරනකි නෙද දැක්කා. අන්න නියම දයනුකම්පාව කියන්නේ ඔන්නොහොකකා නොව අදේ ඒක්ොෝ වැහිලා. ඉතින් සතක් මරනවා දකොත් හ මරණකා මරන්න්න හිතෙනවා ග හිතනවා දෑනු කම්පාව කියන්නේ මොකක්ද හිරවද දෙැක්නේ. ඉති ඉනිසා තේරුන්ගන්නට ඕනෙ යම්කිසි දේක රාගෙන් ඇතුරන යමක්කැද දේ මෝහෙෙන් ඇසරු කරන යමක් ඇදද. ඒ හේතුව නිසා හටකන්න පලේ කොච්චර බයායනක ද කියලා යමකිෙරු ජනාවන්තව වැටහුනානම්. ඒතුරින් දකින ලෝක සත්වයා. ම් ාගයා දේසියක් ොෝහඇත්තුල ක්‍රියාත්ක වෙනවන. මෝට මෙහෙම දුගක් විදිල සිද්ධ වෙනවන්. අනි මී සත්තය නිදුක්වවෙත්වා කිව හම දකින්නම ගත්ද. අනි මී සත්්‍යයා බද මහ දුක් ඇති කර ම රගේ දේ ොහැගේ මදි ර සි. මෙන නියම මෛත්‍රී ස්වභාවය ඕකයි. නවතද මෛත්‍රිය කියන්නේ අනේ දුක්නතුව කරන්න දුරහ කාලා උඩ පැන පැරින මේ බල්ල කොච්ටර සන් ෝය උට පයි නොදයක්ක් කන්ඩදු හා. නහිමි හිතන බඩින්නන්නේ දක්කීද. මම කණ්ඩ දුන්නා. දැන් හොඳගේර සන්තෝසිගින්නවා අනනි. දැ මෙහෙම මෛත්‍රයා ගැන හිතා ඉන්නවා. ආය දත්මිතුර මෛත්‍රයට ප්‍ර්ඥාව ගොඩ් නැගෙනෙක්. නිසා බුදුරන් වහන්තේ දේශනා කරනවා. මම ලෝකයට පෙන්ඩහු මෛත්‍රිය මහෝ මගින්න්න හගත කෙනෙක් ඇරෙන්ඩ. ඒක දන්න කෙනෙක් මුු තුන් ලෝකෙ වනේ තුන්ලොෝ කිසිකෙන දෙක ගෝචරත්නෑ. ඒක බුද්ධ ගෝචරයි. ඇ ද න බදරියන් හන්ේ දක මයිත්‍රයි මේ ලෝකයයා හැමතව කරන මයිත්‍ර වෙනනම කද. ඔක සහර ගන්ඩෝඩ එක ධර්මත්ඥානය හා සම්බන්ධ දෙයක්. බ මහ වටහ ගඩෝනය ක දක්වය මකද්ද කියලා. ඉ අ විර එකකට දුක හට ගන වෙෙහි හැට ොහොත ගන්න හටගන්න දුක ඒවාගේ මහදුුකක්කයක ො නයග හැට දුක ිදන හැටි.